sampai අද දිනේ අධිකරණයට පැමිණියේ මගේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් මට දාලා තිබුණා මේ චෝදනාවක්, මේ කූට ලේඛනයක් ගැන. මේ එකම කේස් එක, මේ එකම නඩුව කරකෝ ඉතින් මේ දාන්නේ. ඉතින් අද දවසේ තමයි කැඳවීමක් තිබුණේ. මං හිතන්නේ මොකද්ද මොකක් හරි මේක නඩුව ඉදිරියට ගෙනියනවද නැද්ද කියලා ලිපිගොනු ටික බාර දෙන්න ඕනේ. ඉතින් ඒක අද ලැබිලා නැති හින්දා මම හිතන්නේ නොවැම්බර් 4 වෙනිදාට කල් ගියා නැවතත් මේක ගැන. මෙහෙමයි, ඉතින් නඩුව මම හිතනවා මේ ගරු අධිකරණය මට සාධාරණයක් කරයි කියලා. මොකද මම හොඳටම දන්නවා මම කිසිම තැනකදී කිසිම විටකදී කිසිම වැරදි දෙයක් කරලා නැති කෙනෙක්. ඉතින් මම එහෙම කිසිම දවසක කූට ලේඛනයක් කවමදාවත් කොහෙදිවත් දීලා නැති කෙනෙක්. එහෙම දෙන්න අවශ්‍යතාවයක් නැහැ මට. අනිත් එක තමයි මම මෙහි ඉපදුන, මෙහි ඉස්කෝලේ ගිය, මගේ අම්මා තාත්තත් මෙහි ඉපදිලා උපන්න හදන්නේ අම්මලා තාත්තලා. ඉතින් අනිත් එක අපිට අයිතියක් තියෙනවා. මම හිතන්නේ උපන්නයක් ඕන වෙලාවක සංශෝධනය කරන්න. ඒක අපේ රටේ තියෙන නීතියක්, ලෝකෙම තියෙනවා මේ නීතිය. ඉතින් මේ සංශෝධනයක් ගැන තමයි මං හිතන්නේ මේ ප්‍රශ්නේ ගොඩක් මැවිලා තියෙන්නේ. ඉතින් අපි බලමු. මම හිතනවා මේ ගරු විනිශ්චයකාරතුමාලා මේක හරියටම බලලා මට සාධාරණයක් ඉෂ්ට කරයි කියලා. මොකද මට මේ කලේ විශාල කුමන්ත්‍රණයක් මේකේ පිටිපස්සේ තියෙනවා. මට මේ නඩු ඔක්කොගෙම විශාල කුමන්ත්‍රණයක් තියෙනවා මේකේ පිටිපස්සේ. මම දන්නවා, මට ටික ටික පණිවිඩ එනවා මේ කුමන්ත්‍රණේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. ඉතින් අපි බලමු ඉදිරියට. හැමදාම මෙහෙම වෙන්නේ නැහනේ. මෙහෙමයි, මම හිතනවා පක්ෂ විපක්ෂ ආණ්ඩු පක්ෂ සහ මේකේ පිටතින් ඉන්න අයත් ඉන්නවා. ඔව්, මම පුංචි දෙයක් කියන්න ඕනේ වාහනේ ගැන. මෙහෙමයි, මට වාහනයක් දුන්නා. මම රාජ්‍ය ඇමති වෙලා හිටියා සංචාරක. එතකොට සංචාරක කියන්නේ මේ රට වටේටම මම යන කෙනෙක්. මොකද සංචාරක මේ ප්‍රශ්න විසඳන්න මේ ලංකාව වටේම මම මේ යනවා. එතකොට මට ඔය අමාත්‍යාංශයේ මම කියන්න ඕන මේක. මම දැන් එදත් කිව්වා මේක පාර්ලිමේන්තුවේ, මම අදත් කියනවා මේක. මට මේ රටේ රාජ්‍ය ඇමතිවරියක් හැටියට, සංචාරක රාජ්‍ය ඇමතිවරිය හැටියට මට ඔය සංචාරක අමාත්‍යාංශයේ කිසිම වැඩක් කරගෙන යන්න ඉඩ දුන්නේ නැහැ. ඒකේ ඉන්න නිලධාරි, ඒකේ හිටපු ලේකම්ලා, ඒකේ හිටපු අතිරේක ලේකම්ලා, මේකේ ඉන්නම හොරු කණ්ඩායමක්. මම ඉල්ලා සිටිනවා අපේ දැන් පත් වෙලා ඉන්නවා ජනාධිපතිතුමෙක් රටේ අලුතෙන්. ඒගොල්ලෝ කියනවා හොරු අල්ලනවා, ඒගොල්ලෝ ඔක්කොම කියනවා. හැබැයි මම කැමති ඒ හොරු අල්ලනවා නම්. මොකද මගේ ළඟත් තියෙනවා මේක ඇතුළේ වෙච්ච හොරකම් ඕන තරම්. මොකද නිලධාරීන්ගෙන් වෙලා තියෙන හොරකම්. මම මේක එක සැරයක් මම හිතන්නේ එක නාලිකාවකත් කිව්වා. මගේ වාහන හැමදාම මට දීපු වාහන කැඩෙනවා. හැම තිස්සම කැඩිලා මේ වාහන. එක සැරයක් මට දීපු ජීප් එකක ABS එකේ පුපුරලා, ඔය කොළොන්නාව පැත්තේ ABS එක පුපුරලා මම තව පොඩෙන් හැප්පෙනවා. අහක යන අහිංසක මිනිස්සෙක් තව පොඩෙන් මගේ ඩ්‍රයිවර්ගේ අතෙන් හැප්පෙනවා. මොකද මේකේ ඔයිල් ටික ඔක්කොම එළියට ඇවිල්ලා මුළු පාර දිගටම ගියා. එතකොටත් මම මේ වාහන බාර දීලා මාස ගණන් මේගොල්ලෝ මේවා තියාගෙන ගරාජ් වල හොරකම් කරා. මේවෙන් සල්ලි මම බය නැතුව කියනවා. මගේ ළඟ සාක්ෂි තියෙනවා මේවට. මම බය නැතුව කියනවා මේක. මගේ දීලා තිබුණ වාහන වලින් මේ නිලධාරීන් හොරකම් කරපු හැටි ගරාජ් වලට දාලා මේලා රුපියල් 10000 යන එකට ලක්ෂ 10 ගණන් අරන් තිනවා මේ වාහන වලින්. ඒවා මගේ ළඟ තියෙනවා. එතකොට මට ඒ කාලෙදී මේ රට වටේ යන්න, මේ වැඩ කරගන්න, මේ සංචාරක අමාත්‍යාංශයේ දේවල් හොයන්න බලන්න. මම ඔෆිස් එකේ ඉඳගෙන වැඩ කරන කෙනෙකුත් නෙමෙයි, නිලධාරීන්ගෙන් රිපෝට් අරන් වැඩ කරන කෙනෙකුත් නෙමෙයි. මම වැඩ කරන්නේ ඒ තැනට ගිහිල්ලා ඒ ප්‍රශ්නේ වෙලා විසඳන කෙනෙක්. එතකොට මට යන්න එන්න වාහනයක් තිබුණේ නැහැ. මම මේගොල්ලන්ගෙන් ඉල්ලලා මට ඔය වාහනේ ලබා දුන්න. අන්තිමටම මේක ජනාධිපති කාර්යාලයෙන් තමයි මට අන්තිමට ලබා දුන්නේ. ජනාධිපති ලේකම්තුමාට මම ගිහිල්ලා බැරිම තැන මගේ දුක කිව්වා. කියලා මට කිව්වා මට රටක් වැඩ කරන්න ඉඩ දෙන්න කියන්න.
මට වාහනයක් දෙන්න කියන්න. ඊට පස්සේ තමයි මට මේ වාහනේ දුන්නේ. නමුත් ඒ වාහනේ මම පාවිච්චි කරා, මගේ ඒ කරන්න ඕන මගේ රාජකාරී වැඩවලට මම පාවිච්චි කරා. මම මේවා කාටවත් දීලා නැහැ. ඔය මන් දන්න සමහරක් අය වගේ තමන්ගේ නංගිලාට, අම්මලාට, අක්කලාට, අයියලාට, මල්ලිලාට ඒ ගාටවත් මට මේ රටේ එහෙම කවුරුත් නැහැ. එහෙම දෙන්නත් මම එහෙම පාවිච්චි කරේ නැහැ අනිවිත විදිහට. මම මේවා පාවිච්චි කරේ රාජකාරියට. අන්තිමට මට උනේ මම මේ වාහන අවශ්‍ය වෙලාවෙ ඒගොල්ලෝ ඉල්ලපු වෙලාවෙ ඒ විදිහටම ගිල බාර දුන්නා. එච්චරයි මම කරේ. ඉතින් මම මේ ඒක පිළිගන්නවා උමට දුන්නා. හැබැයි මම කාගවත් උපදේශකවරියකුත් නෙමෙයි. මම එහෙම කළේ නෑ. මේක මට දුන්නේ රාජ්‍ය අමාත්‍යවරියක් හැටියට ඉන්න කාලේ දීපු වාහනයක්. ඉතින් ඒක මම නැවතත් ඒගොල්ලන්ට ඒ විදිහටම බාර දුන්නා. ඔව් මෙහෙමයි රටක රටේ ජනතාව තෝරගෙන තියෙනවා ජනාධිපතිවරයෙක්. එතකොට මේකයි ගිය පාරත් රටේ ජනතාව තෝරාගත්ත ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව. නමුත් එතුමාට මේක කරගෙන යන්න බැරි වුණා. කළමනා කරන වැරදි තිබුණා. මේ අනිසි විදිහට බලපෑම් තිබුණා. ඉතින් ඒ තුල මේ රට කරගෙන යන්න බැරි වෙලා අපි බංකලොත් භාවයට පත් වුණා. ඒ බංකලොත් භාවයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා බාරගත්තා. බාර අරගෙන මේ රට යම්කිසි තැනකට අද මේ ගෙනල්ලා තියෙනවා. නමුත් මේ ජනාධිපතිවරණයේදී ජනතාව තෝරගත්තා. ඒගොල්ලන්ට කැමති ජනාධිපති කෙනෙක්. එහෙමනම් අපි ඒක පිළිගන්න ඕන. මේ ජනාධිපතිව අපි පිළි අරගෙන මෙයා ජනාධිපති රටේ, මෙයා හැමෝගෙම ජනාධිපති. මෙයා මේ NPP කියන පක්ෂයේ ජනාධිපති නෙමෙයි. මෙයා ලංකාවේ ජනාධිපතිතුමා. එතකොට අපි කරන්න ඕන මම හිතනවා එතුමාට ඒ සහයෝගය දක්වලා මේ රටටයි අපි ආදරය කරන්න ඕන. මම දකින එක දෙයක් තියෙනවා හැම කෙනාම මේකේ. තමන්ට ඕනේ බලය. තමන්ට බලයයි ඕනේ. එහෙම නැතුව රටක් ගැන හිතන අය නෑ. දැනුත් මේ බෙදිලා කෑ ගහලා වෙන් වෙලා විනාශ වෙලා මේ බලය ගන්න හදන. ඉතින් මම කියන්නේ අපි එතුමාට ඉඩ දීලා බලමු. දැන් අපි ඒගොල්ලන්ට මේ රට කරගෙන යන්න අපි බලමු. අපි හැම කෙනෙකුටම චාන්ස් එකක් දෙන්න ඕනේ ජීවිතේ. ඒකයි වෙන්න ඕනේ. ඉතින් අපි ඒගොල්ලන්ටත් ඒ චාන්ස් එක දීලා බලමු. මේ රට අපිට හරි දැනකට ගේන්න පුළුවන් ද කියලා මම හිතන්නේ. රට ගැන, ජනතාව ගැන මම සතුටුයි. ඇත්තටම මේ භීෂණය, හොරකම, වංචාව, මේ සියලු දේම නවත්තන මේ රටේ රජයක් ඇති වෙනවා නම් මම හරිම කැමතියි. මෙහෙමයි, මම තාම තීරණය කරලා නැහැ මම මේ පාර ඡන්දයක් ඉල්ලනවාද කියලා. මොකද ඇත්තටම මට සාමාන්‍ය ඇත්තටම කලකිරීමක් ඇති වුණා. මට පාර්ලිමේන්තුවේදීත් ඇති වෙච්ච දේවලු දැන් පේනවනේ ඔයගලන්ට. මට නඩු, මම වරදක් කරන්නේ නැතුව රටේ ජනතාව වෙනුවෙන් මේ රට වෙනුවෙන් වැඩ කරන්න ඇවිල්ලා මම අහන්න තියෙන සියලුම දේවල් අහගත්ත කෙනෙක්, බැනුම් අහගත්ත කෙනෙක් අනවශ්‍ය විදිහට. එහෙම අහන්න ඕන කෙනෙක් නෙමෙයි මම. හැබැයි මම ඒත් ඉවසගෙන. ඔව්, මගේ පුරවැසිභාවයේ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මේ සම්පූර්ණයෙන්ම මේක අවුල් ජාලාවක් බවට පත් කරා. ඉතින් මම දැන් ඒක විසඳගෙන යනවා. නඩු ටිකත් මම කියන්න ඕන තනියමයි. අන්තිමට මට උනේ තනියම තමයි මේකට විසඳුමක් දෙන්න වෙලා තියෙන්නේ. තනියම තමයි මේවට මුදල් හොයන්න වෙලා තියෙන්නේ. කවුරුවත් නැහැ අන්තිමට. මම කියන්න කැමති ඔය ඉන්න දේශපාලඥයින්ටයි, නිලධාරීන්ටයි ඔක්කොට මතක තියාගන්න. තනියමයි උත්තර බඳින්න වෙන්නේ කවදා හරි දවසකට.